කලාතුරකින් දක්න ලැබෙන එකට ඉන්න සිද්ධිය. මේ ආපු ගමම්ම වෙගෙන කොහොමද දකින්නේ? මට මාර අඩම්බරයක්. මොකද 96 ලෝක උසලානේ දිනපු මගේ සදාකාලික විරු කට්ටියක් හිටියා. ඒ දෙන්නෙක් එක්ක අද මේ ස්ටේජ් එකකින් ලැබිච්ච එක මොන දෙන මල් ලැබුවා වාගේ කැඩියට සලගෙන. මොකද හීන දැක්කේ කවදාාරේ සනත් අය වගේ සෙල්ලම් කරන්න, ආයෙත් අය වගේ සෙල්ලම් කරන්න. ඉතින් මං හිතන්නේ මට මෙතනට මේ වගේ ඕන්නෙන්නත් එක්ක වාඩි වෙන්න ලැබීම මං හිතන්නේ මල් ලැබුවා වාගේ කැඩියට සලගෙන. මං හිතන්නේ ගොඩක් අමාරුයි ආව ගමනක්, ගොඩක් කැපකිරීම කරන්න සිද්ධ වුණා මෙතෙන්ට එන්න. ඉතින් මං හිතන්නේ විශේෂයෙන් මගේ මාමාගේ මතක් කරන්න ඕනේ. ඕන නිසා තමයි මම දැන් ක්‍රිකට් වලට මං ආවේ. මගේ අප්පච්චි අම්මා ඉතින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් බොහෝ කට්ටියගේ ගොඩක් ලොකු කැපකිරීම නිසා තමයි මම මෙතෙන්ට ආවේ. සමහර අවස්ථාවල මට ක්‍රිකට් අතාරින්න හිතුණු අවස්ථාවක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ මම හිතන්නේ මගේ අම්මයි අප්පච්චි මගේ ළඟින් හිටියා. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මාව මෙතනට ගෙන ගොඩක් මහන්සි වුණා. ඔබ 1996 ශ්‍රී ලංකාව ලෝක ශූරතාව දිනා ගන්නදී මේ ක්‍රීඩකයන් දෙපළ විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කළා. ඔබට එතකොට යන්තම් වයස 6ක් විතර වෙන්නේ. ඉතින් ඔබ මේ ලෝක ශූරතා කුසලානේ තරඟ නැරඹුවා. ඒ නරඹද්දී ඔබට යම් සිතුවිල්ලක් පහළ වුණා. මොකද්ද කියන්න පුළුවන්ද? එතම තරඟේ මම පළවෙනි ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියා බැට් කරන ගම බැලුවා. මට එතකොට වයස අවුරුදු 6යි. මාමත් එක්ක මැච් එක බැලුවා. ඒ වුණාට මට නිදිමත එරෑ වෙනකොට ඉතින් මට නිින්න ගියා. ඊට පස්සේ මම ඇත්තට මාමලයි ගෙදර මැච් එක බැලුවේ. ඉතින් අප්පච්චි ආව මාව අපෝ ගෙදර එක්ක යන්න. ඒ වුණාට මේ මං මාව නැගිටිනකොට මං කොහොමද මට ඉතුරු ටික බලන්න ඕනේ කියලා. ඉතින් මැච් එක ඉවරනකම් මම බැලුවා. මේ නිදිමත එරුණත් මම මැච් එක බැලුවා. ඉතින් මට එදා ඉඳන් ලොකු හිණයක් තිබුණා. කවදා හරි මං ඇත්තටම දැන් හිටියේ නැහැ වෙනකොට කාන්ටැක්ට් එකක් ගන්නවත් තියනවා කියලා. ඊටත් සෑහෙන කාලයකට අවුරුදු දෙකකට පස්සෙ මම දැනගත්තේ. ඉතින් එදා හිණ දැක්ක කවදා හරි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ඕනේ කියලා තාම හරි ආසයි. සරත් අය සෙල්ලම් කරපු විදියට කැමරාමන්ස්ලා එයාව ළඟට කරලා එයාගේ අත පෙන්නනකොට පිරිත්තුල්ලික පෙන්නනකොට තාම හරි ආසයි. ඉතින් මම හිතන්නේ අර හෙල්මට් එක ගොල්ලනකොට තා දාඩිය වැටෙනවා ඒ දේවල් ටික තාම මට මතක හිණයක් වගේ. එයාගේ මම හිතන්නේ අරින්ද අය මැච් එකේ ගහපු සීය අමතක කරන්න බෑ. මේ ඉතින් මම හිතන්නේ අර්ජුන සර් මැච් එක ඉවර කරපු විදිය ඒගොල්ලෝ මම මට ඒක ජීවිත හැමදාම මතක තියෙන හිණයක්. ඉතින් මට ගොඩක් සතුටුයි අද මම ඉන්න තැනක. අවසානයක් කරන්න පුළුවන්. සනත් ජයසිරියත් එක්ක ඕපන් කරලා මැච් එකක් එක්සිබිෂන් මැච් එකක් ගන්න ගමන් ආසය සෙල්ලම් කරන්න 96 ගන්නවත් එක්ක මම එක්සිබිෂන් මැච් එකක් සෙල්ලම් කරා. ගයිස් එක අනුස්මරතු තරඟ වැඩි මට අර්ජුන සර් එක බැට් කරන්න අවස්ථාව ලැබුණා. ඒත් සනත් ඇත්තේ බැට් කරන්න ලැබිලා නැහැ. අපි බලන්න මම පළවෙනිම කන්ග්‍රැචුලේට් කරන්න ඕනේ මේ ICC ranking 1 එකටපත් වුණාට. ඇත්තටම මට මතකයි මම පොඩි කාලේ කොහොමද කියලා ක්‍රිකට් වලට ආසාව දැක්ුවේ. මට හිටියා අයිඩල්ස්ලා වගේක් ඉන්ටර්නැෂනලි ඒකම ලංකාවෙත් හිටියා. ඉතින් ඒ හිටියේ හුඟක් වෙලාවට මම හැමතිස්සම කමෙන්ටරි එකක් අහනකොට හරි මැච් එකක් බලනකොට හරි වැඩියෙන්ම පටන් ගත්තේ අනුරත් එන්නකෝන්ගෙන්. ඊට පස්සේ ඩුලිප් මෙන්ඩිස් සර් රොයි ඩයස් මගේ අයිඩල්ස්ලා හැටියට හිටී. ඉතින් මම හිතනවා මේ චමරි අචීව් කරලා තියෙන දේ ඉස්සරහට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඕන රටකට රෝල් මොඩල් කෙනෙක් ඕනේ ඒ ගේම් එක පොපියුලරයිස් කරන්න. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ අචීව්මන්ට් එක ලේසි පාසු අචීව්මන්ට් එකක් නෙමෙයි. අපි ඇත්තටම බැලුවොත් අවුරුදු 100 ගානක් ගහපු රටවල් එක්ක මේ වගේ අචීව්මන්ට් එකක් අපේ රටකින් වගේ පොඩි රටකින් අචීව් කරන එක අපි ඉතාමත් හොඳට ඒක බාර ගන්න ඕනේ දෙයක්. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවයි මේ මේ ප්‍රොඩක්ට් එකයි අපි පරිස්සමින් බලා ගන්න ඕනේ. ඉස්සරහට මං හිතන්නේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන මම ප්‍රොඩක්ට් එක කියන්නේ චබරි ගැන මේ ඒ ඒක ඉතාමත් පරිස්සමින් අපි බලාගෙන මං හිතන්නේ ඒක පාවිච්චි කරන්න ඕනේ අපි ඉස්සරහා විමෙන්ස් ක්‍රිකට් එක ඉස්සරහට ගෙනියන්න නම්. ඉතින් මම හිතනවා මොකද ඒක මැච් එක මේ මේ වගේ ලෙවල් එක 195ක් ගාලා තනියම මැච් එකක් දිනන්න
ඉතාමත් අමාරු දෙයක්. ඉතින් මං හිතන්නේ ඒ වගේ achievements අපි ඔක්කොමලා මේ මං හිතන්නේ රටක් වශයෙන් උත් ඉතාමත් ලොකු විදියකට බාර ගන්න දෙයක්. ඒක තමයි මම කිව්වේ, මං හිතන්නේ ඉතාමත් වැදගත් මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි ක්‍රිකට් එක ප්‍රොමෝට් කරන්න පාවිච්චි කරන එක. දැන් චමරි කිව්වා කොහොමද කියලා, එයා සනත්ව දැකලා චනත් සනත්ව ඉමිටේට් කරන්න ඕන වෙලා හිටිය කියලා. ඉතින් ඒ වගේම අපි විමෙන්ස් ක්‍රිකට් එකේ ප්‍රමෝට් කරන්න ඕනේ ඉස්සරහට පොඩි ගෑනු ළමයින්ට කොහොමද කියලා චමරිව ඉමිටේට් කරන්න ඕනේ විදිහක් අපි ඇති කරන්න ඕනේ. ඉතින් ඒක ඇති කරන්න නම් මං හිතන්නේ දැන් මං ගත්තොත් අපි බැලුවොත් හුඟක් යංග ජෙනරේෂන් එක අපි ගහන කාලේ සනත් වගේ බැට් කරන්න ඕනේ වෙනවා. ඊට පස්සේ කට්ටියක් ආවා සංග මහින වගේ බැට් කරන්න ඕනේ. ඉතින් මුරලි වගේ බෝල් කරන්න ඕනේ. මං හිතන්නේ ඒක තමයි ක්‍රියේට් කරන්න පුළුවන් ගේම් එක පොපියුලරයිස් කරන්න. ඉතින් ඒ වගේ ඇසට්ස් අපේ මේ කණ්ඩායමක ඉන්නකොට මං හිතන්නේ ඒක අපි ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ. මොකද ඒක තමයි අනිත් රටවල් කරන්නේ. දැන් විරාට්ලා සචින්ලා ඉන්නකොට ඒගොල්ලන්ගෙන් යංග ජෙනරේෂන් එකක් බිල්ඩ් කරනවා. දැන් ඕස්ට්‍රේලියාවේ ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ක්‍රිකට් වලට පොඩි ළමයින්ව ඇබ්බැහි කරගන්න. ඉතින් දැන් උගක් අය යන්නේ ෆුටි වලට. ඉතින් ඒගොල්ලන් ස්කූල ගානේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ ප්ලේයර්ස් ලව උගක් වෙලාවට ප්‍රොමෝට් කරනවා හොඳම ප්ලේයර්ස් ලව. මොකද ඒගොල්ලන් එක්ක ඉන්ටරැක්ට් කරවනවා. මොකද ඒගොල්ලන්ට එහෙම තමයි අපිට ඒ ඉන්ට්‍රස්ට් එක ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ චමරිගේ පැත්තෙන් උත් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මං දැන් ආගෙන හිටියා චමරිට අත දුන්න හුඟක් කට්ටිය. මං ඉතාමත් එකට ගරු කරනවා ඒගොල්ලන්ව අමතක වෙලා නැති එකද. ඉතින් ඒ වගේම ඊළඟ ඉන්න ජෙනරේෂන් එකට උදව් කරන එක තමයි, තමන්ට වඩා හොඳ තත්ත්වයකට එන්න උදව් කරන එක තමයි මං හිතන්නේ චමරිගේ යුතුකම. ඉතින් මං හිතන්නේ ඒක කරන්න පුළුවන් නම් ඔයි මේ ඔයි පර්ෆෝම් කරලා තියෙනකට වඩා දේවල් අචීව් කරලා තව ජෙනරේෂන් එකක් හදන්න පුළුවන් නම් ඊට වඩා හොඳට කරන්න. ඉතින් මං හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා ඔබට ඒ අවස්ථාවත් දෙයි කියලා. සනත් ජයසිරිගේ කාන්තා නියෝජනය කියලා. ඉතින් ඒ වගේම තමයි ආරම්භක පිටිකරුවන්, ප්‍රහාරාත්මක පිටිකරුවන්, ඒ වගේම තරඟ දිනා දෙන ක්‍රීඩකයෝ ගොඩක් දුරට ඔබේ පිටෙන් ලකුණු වැදුනොත් උදේ පාන්දර තරඟ ජයග්‍රහණය කරනවා. ඒ වගේම චමරිගෙනුත් චමරි උදේ පාන්දර ලකුණු රැස් කරුවොත් තරඟයක් ජයග්‍රහණය කරනවා. ඉතින් මේ අනුව කොහොමද සනත් දකින්නේ චමරිගේ භූමිකාව කාන්තා ක්‍රිකට් වල? ඇත්තටම රඳන ඉස්සෙල්ලම විශ්කරන්න ඕනේ චමරිට මේ වගේ ICC රෑන්කින් එක උඩටම ඇවිල්ලා නම්බර් 1 වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටුයි. මොකද එයාමට ආපු කාලේ ඉඳලා මාත් එක්ක ගොඩක් ළඟින් කතා බහ කරලා පුහුණුම් කටයුතු වලදී කතා කරලා, ඉතින් මාත් එක්ක ගොඩාක් මේ ළඟින් හිටපු කෙනෙක් මං සෙල්ලම් කරන කාලේ ඉඳලම. ඉතින් ඒක මම ගොඩාක් සතුටු වෙනවා. මම දකින්නේ රඳනයේ මේක මේ චමරි ගොඩක් අමාරුවෙන් ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි මේ. මොකද එයා ලේසින් achieve කරේ නැහැ මේ achievement එක. එයාගේ ගොඩාක් hard work තිබ්බා. එයා ගොඩාක් තනියෙන් ප්‍රැක්ටිස් කරා. එයා තනියෙන් ට්‍රේන් කරලා ඇති. ෆිසිකල් ට්‍රේනින් මේ හැම දෙයක්ම එයාට උමනාවක් තිබුණා එක තැනකට එන්න. ඉතින් මම හිතන්නේ මේක හොඳ example එකක් අනිත් ක්‍රිකටර්ස්ලට, women ක්‍රිකටර්ස්ලට. මොකද හේතුව මේ වගේ මහන්සි වුණොත් ට්‍රේන් කරොත් ඕන කෙනෙකුට ඒ achievement එක කරන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ කැපකිරීම මම උපරිමම කරලා එයාට උමනාවක් තිබුණා ලයිෆ් එකේ අරවින්දයි කිව්වාගේ ඒක ඇචීව් කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන අපේ රටේ. ඉතින් මම දැක්කේ ඒක එයා උපරිමම කරා. ඉතින් ඒක අපේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මේක මෙතෙන්ට එන්න අපි අපේ සිස්ටම් එකක් තියෙනෝනේ රඳනේ. මොකද මේ ලංකාව පුරාම මේ ක්‍රිකට් එකෙන් ප්ලේයර්ස්ලා හොයාගන්න අපිට බෑ. අපි කොච්චර ක්‍රිකට් ගේවත් දැන් අපිවත් ආවේ මේ ඩිස්ත්‍රික් ලෙවල් වලින්, ප්‍රොවින්ෂල් ලෙවල් වලින්. ඒක ඉතින් මම හිතනවා ඒක ඒ අපේ මේ සිස්ටම් එකක් තියෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. මම හිතනවා ඒක සෑහෙන වටිනවා අපේ මේ ක්‍රිකටර්ස්ලා හොයාගන්න. ඉතින් විමෙන්ස් ක්‍රිකට් එකෙත් අපි මේවා මේ විදිහේ සිස්ටම් තියෙනවා. ඒවට වෙනම අය අපොයින්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වයින් තමයි මේ වගේ අය බිහි වෙන්නේ. ඉතින්
අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේම ඉස්සරහටත් අපිට මේ වගේ කෙනෙක්ව හොයාගෙන තව මේ වගේ ක්‍රිකටර්ස්ලා ගොඩක් බිහි වෙනවා නම්, මොකද අපි දැන් අපි එන කාලේ අපිට ටී අරවින්ද අය, අර්ජුන අය, හෂාන්, රොෂාන්, අසන්ත ගුරුසිංහ ඒ වගේ ක්‍රීඩිකාව ටිකක් අපිටත් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒක පුළුවන්. ඉතින් ඒ කැපකිරීම මේ 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 වගේ එක්කෙනෙක් ඉන්නකොට අපිට ලේසි. ඉතින් අපිට මම හිතනවා ඉස්සරහට අපිට තවත් ක්‍රීඩිකාව හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ඒකට උදව් කරන්න ඕනේ චමරිත් ඒකට පාට් එකක් වෙන්න ඕනේ අරවින්ද කිව්වා වගේ. ඉතින් ලේසි නෑ. අමාරු ගමනක ප්‍රතිඵලයක් තමයි අපි හැමෝම අද දකින්නේ. ඔබ දෙදෙනාම ඉතාමත් ආදර්ශයක්. පිටබලත් පාසලක ක්‍රීඩා කළත් අද ජාතික මට්ටමටත් ජාත්‍යන්තර මට්ටමටත් එන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම මම එක දකින්නේ පිටපළාත්වල ක්‍රීඩකයෝ වුණාට අපිට ගොඩක් අවස්ථා තියෙනවා. දැන් ඕනම ක්‍රීඩකයෙකුට හොඳට ක්‍රීඩා කරනවා නම් ඒ අවස්ථාවට හරියන විදිහට අපි මම හිතන්නේ දිස්ත්‍රික්ක පුහුණුකරුවෝ, පළාත් පුහුණුකරුවෝ මේ හැම තැනම අපි මුළු ලංකාව පුරාම ඉන්නවා. ඉතින් ඒ සිස්ටම් එකක් තියෙන එක මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. හොඳ නම් අවස්ථාව තියෙන ඕන ක්‍රීඩකයෙකුට. මොකද මේ මේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් හදලා තියෙන සිස්ටම් එක ඉස්සර තමයි ස්කූල් සිස්ටම් එකේ ආපු විදියක්. අවදාවත් මට මාතර ඉඳලා මේ තත්ත්වයට එන්නවත් මම ස්කූල් ක්‍රිකට් එකේ හොඳට රන්ස් ගහපු ඉඳ මාව ටක් ගාලා ඒ ඒ සිස්ටම් එක මම ඩිස්ත්‍රික් මැච් එකක් ගැව්වේ. මම මාතර ඩිස්ත්‍රික් කලම්බ ඩිස්ත්‍රික් මැච් එකක් ගහන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒ මම ස්කූල් ක්‍රිකට් එකේ රන්ස් ගහපු ඉඳ. ඉතින් මම හිතනවා අපේ ලංකාව පුරාම මේක මේ සිස්ටම් එක තියෙනවා රංජනා. ඉතින් මම ඒකයි කිව්වේ අද ඉස්සර වගේ නෙවෙයි අපි ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා මේ මේ සිස්ටම් එක හදලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට බොහොම කලාතුරකින් තමයි අපිට ක්‍රීඩකෙක් මිස් වෙන්නේ. ඉතින් අපි ඒවා හැමදාමත් බලන්න ඕනේ, හැමදාම ඒ ෆැසිලිටීස් දෙන්න ඕනේ, තවත් ඒවා වැඩි කරන්න ඕනේ. විමෙන්ස් ක්‍රිකට් එකට තවත් අපි කරන්න ඕනේ. ඉතින් අද මේ තත්ත්වෙට විමෙන්ස් ක්‍රිකට් එක ආපු එක ගැන සතුටයි. මම ඉතින් මම ඉස්සලා අරවින්දා කිව්වා වගේ තනියෙන් 190ක් ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මොන විකට් එකේ ගැව්වත්, මොන විදියට ගැව්වත්. ඉතින් ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් මම හිතනවා මම පිටපළාතෙන් ආවා වගේම චමරියා වගේම තවත් ක්‍රීඩක ක්‍රීඩිකාව මේ ලංකාවේ බිහි වෙන්න පුළුවන් ඕන තරම්. මොකද ඒකට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව හදලා තියෙනවා අපේ මේ ක්‍රිකට් සිස්ටම් එකේ. ඉතින් ඒක නම් අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද අපේ වගේ පොඩි රටක අපි මේක හැම තැනකම අපිට කවුරු හෝ කෙනෙක් ඉන්නවා අපේ කියලා කතා කරන්න මේ වගේ හොඳ ක්‍රීඩකෙක් ඉන්නවා කියලා. ඒක තමයි අපිට තියෙන හොඳම දේ. ඉතින් මම හිතනවා ඒකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මම හිතනවා තව විමෙන් ක්‍රිකට් එක බලන්න ස්කූල්ස් වලට යන්න වෙනම ඉන්නෝ. ඉතින් මේ හැම දෙයක් එක්කම අපේ ක්‍රිකට් එක විමෙන්ස් ක්‍රිකට් එක දිනු කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සන්තෝෂයි. ඉතින් මෙතනින් නවතින්න එපයි කියන එක මම කියන්නේ. තමරි මේ මේ ප්ලේයර්ස්ලා හොයන්න, ඔයාටත් හම්බ වෙයි තව ප්ලේයර්ස්ලා. අරවින්ද අයලාට එහෙම කතා කරලා කියනවා, අපිට කතා කරලා කියනවා. දැනටත් අපිට සමහරක් වෙලාවට අවුට් ස්ටේෂන් අය කතා කරලා කියන වෙලාවල් තියෙනවා මේ වගේ ප්ලේයර්ස්ලා ඉන්නවා බලන්න කියලා. ඉතින් ඒ වගේ ආපු අය ඉන්නවා, ගොඩක් ලංකාවට ගහපු අයත් ඉන්නවා. මම හිතනවා අපිට අවස්ථාව තියෙනවා හොඳ ක්‍රිකට් එකක්, විමෙන්ස් ක්‍රිකට් එක තව ඉස්සරහට ගෙනිහිල්ලා අපිත් ඒක රෙකග්නයිස් කරන්න ඕන. මට සන්තෝෂයි පෞද්ගලිකව ඇත්තට තමරි මේ තත්ත්වයට ඇවිල්ලා අද එයා කරපු හાર્ඩ් වර්ක් එකේ මේ ප්‍රතිඵල අද ලැබිලා මේ එයා ගහන ක්ලබ් එක ෆෙලිසිටේට් කරලා අද ඒක රෙකග්නයිස් කරනවා කියන්නේ මම හිතන්නේ එයා ලැබෙන ලොකු සන්තෝෂයක්.